ආශිර්වාද මත උදාසන. අද දවසේ ඔබ සමග මෙතන ක්‍රිස්තියානි ජීවන මධ්‍යස්ථානයේ විසින් ගෙනෙන්නා වූ බයිබල මෙනෙහි කිරීමේ කාලය. අද දවස අපි බලන්න යනවා ගීතාවලිය පොතේ 134 වෙනි පරිච්ඡේදයේ දෙවියන් වහන්සේට නමස්කාර කරන්නා වූ ආකාරය පිළිබඳව. අපි දකිනවා බයිබලයේ ඔබ ගීතාවලිය පොතේ මුළු පරිච්ඡේද අරියට ඔබ අධ්‍යයනය කරොත් එම දාවිදතුමාගේ ජයග්‍රහණය පිටපස තිබ්බා වූ එක්තරා කාරණාවක් තමයි ඔහු දෙවියන් වහන්සේ ඉදිරියේ ඔහුගේ අවස්ථාවයන් ඔහුගේ ඉල්ලීම් ඔහුගේ යාඥාවන් ගෙන යන්නට ප්‍රථම ඔහු දෙවියන් වහන්සේව නමස්කාර කරා. බයිබලයේ ස්ථානයේ පරිච්ඡේදයේ පද 3යි තිබෙන්නේ. පද 3 කියනවා ඔබගේ දෑත් ඔසවා ස්වාමින් වහන්සේව නමස්කාර කරන්න කියලා. සෙනෙහවන්තේ ඔබ සමාට ඔබ නමස්කාර කරමු කියලා කියනකොට ඔබට සමාට නොයෙකුත් සිතුවිලි ඔබගේ ජීවිතයේ ඔබට දැනවෙත් වෙන්න පුළුවන්. නමුත් බයිබලයේ කියන ආකාරයට දෙවියන් වහන්සේව නමස්කාර කරනවා කියලා කියන්නේ අපගේ මුළු ශක්තියෙන් අපගේ මුළු බුද්ධියෙන් මුළු ආත්මයෙන් අපි ස්වාමින් වහන්සේට ප්‍රේම කිරීමයි. එනම් දාවිදතුමාගේ සියලුම ඔහුගේ ජයග්‍රහණය පිටපස තිබ්බේ ඔහු දෙවියන් වහන්සේ වෙතට ඔහුගේ ඉල්ලීම් ඔසවන්නට ප්‍රථමයෙන් ඔහු දෙවියන් වහන්සේ නිරන්තරයෙන්ම නමස්කාර කරන්න පටන් ගත්තා. දෙවියන් වහන්සේගේ නාමය වර්ණනා කරන්න පටන් ගත්තා. මේ හරහා දෙවියන් වහන්සේගේ හදවත දාවිත් කෙරෙහි ඇමෙලෙම රැඳෙන්න පටන් ගත්තා. දාවිත් කෙරෙහි ආකර්ෂණය වෙන්න පටන් ගත්තා. ඔබ කැමතිද මේ උදැහසන ඔබගේ ජීවිතයට දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතය ආකර්ෂණය කරගන්නට, දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතයට ඔබගේ යාඥාවන්ට පිළිතුරු ළඟා කරගන්නට, දෙවියන් වහන්සේගේ අදවතේ සිටින්නාවු කෙනෙක් වෙන්න ඔබ කැමති නම්, එනම් ඔබගේ ජීවිතයේ මේ නමස්කාරය කියන තුල ඔබ ඇතුල් වෙන්න අවශ්‍ය ඔබගේ යාඥා ඉල්ලීම් දෙවියන් වහන්සේට ගෙනෙන්න ප්‍රථමයෙන් ඔබ මේ නමස්කාරය දෙවියන් වහන්සේ ඉදිරියට ඔසවන්න. දෙවියන් වහන්සේ විට ඔබගේ ජීවිතේ ආශිර්වාද කරන්නට යනවා. දාවිදතුමා ජයගත්තා වගේ ඔබගේ ජීවිතේ සෑම අංශයකින්ම ඔබ ජයග්‍රහණය කරන්නට යනවා. ඔබට යේසු පිටයි.